ඔබ අද මේ ශාලාව පිළිතුරු ගිහිල්ලා ඉඳගඩ මඟිලා එළියට ගින්නවා. මේකට මේ වගේ සංවේදීව පැමිණීම සම්බන්ධයෙන් පළවෙනිම සතුට ප්‍රකාශ කර සිටිනවා. මොකද මේක අපිට තනියම එක්කෙනෙකුට දෙන්නෙකුට බාරත් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ජනතාවගේ සහය අවශ්‍යයි. එහෙනම් මේ ජලය කියන එක කොළ පාට ආණ්ඩු නිල් පාට ආණ්ඩු හදපු එකක් නෙවෙයි. ස්වභාව ධර්මයා දීපු අනන්‍යම ත්‍යාගයේ මොකක්ද කියලා ඇහුවොත් මහා පොළොවයි මේ ජලය. ඒකෙන්ද මේ ස්වභාව ධර්මයා දීපු මේ තෑගි අපිට ආණ්ඩුවක් ගත්තත් එහෙම විකුණන්න අයිතියක් නැහැ. මේ වතුර දීලා තියෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ගහකොළට සතා සීමාව ඇතුළු මේ සියලු දෙනාට දීපු ජලය. ඒකත් විකුණන්න යනවා නම් අර සහෝදර කිව්වා වගේ ඒක කොච්චර නරුම ක්‍රියාවක්. ඒ වගේ විකිණීමක් නවත්තන්න පක්ෂපාත ජාති කුල බල ආගම් ભેද පැත්තක දාලා මිනිස්සු කොච්චර ඉදිරියට එන්න ඕන. ඉතින් වතුර ටික විකට පස්සේ ආපහු මේ කතාව කරලා වැඩක් නැහැ. ඉතින් අපි පළමුව කරා. ඉතින් මේ ජලයේ තියෙන වටිනාකම වතුරේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඉස්සලා වචන ටිකක් කියමු. මරණ මංජකේ පණ යනකොට ඉල්ලන්නේ මොනවද? අම්මේ උගුරට දාපම් වතුර ටිකක්. වතුර. මරණ මංජකේ ඉල්ලන්නේ වතුර. මේ වතුර කියන්නේ මේ බොන්නයි, වගා කරන්නයි, නාන්නයි, කියන්නයි, කියන්නයි කියන දෙයක් විතරක් නෙවෙයි. වතුර කියන්නේ අපේ ජීවිත. වතුර කියන්නේ අපේ සංස්කෘතිය. දැන් අපේ හාමුදුරුව වඩම්මල. ගිහියෝ හරි පැවිදි අය හරි. අපේ බෞද්ධ සංස්කෘතිය තියෙනවා පිරිත් කියන. පිරිත් මේසේ මැදින් තියන්නේ පිරිත් පැන්. ඒකට ඕනේ වතුර කලයක්. ඒක දුන්නේ ස්වභාව ධර්ම. මේ පණත සම්මත වුණොත් ඒ වතුර කලේ ගන්න වෙන්නේ ෆ්‍රාන්සිස් හූවස් කම්පැනි. මොකද ලෝකේ වැඩිම ජලයේ පිළට ගන්න කම්පැනි එක නමක් මම මේ කියන්නේ. 2006 ආව අපේ රටේ වතුර මිලදී ගන්න බහුජාතික සමාගම් තුනක්. බ්‍රිතාන්‍ය ඉච්චේල් කියලා කම්පැනියක් ආවා. බ්‍රිටිෂ් වෝටර් ජපානයේ කුරීටා කියලා ලොකු බහුජාතික සමාගමක් තියෙන ලෝකේ ජලයේ මිලදී ගන්න. ඉතින් දැන් මේ පනත වැරදිලාව සම්මත වුණොත් ලුණුගම්පියේ තංගල් දිසමහරා පැත්තේ පිළිතක් කියන අර කොම්පැනිකින් වතුර කලයක් අරගෙන යනවා. දැන් නම් ලිදෙන් ගන්නවා, උරුපතෙන් ගන්නවා, ටැප් එකෙන් ගන්නවා. අර කොම්පැනියේ ලේබල් එක යටතේ තමයි ගන්නෙ. දරුවෙක් වැඩිදියටපත් වුණාම අපේ දුවෙන් අපි නාවන්නේ වතුරේ පිරිසිදු කරනවා. එහෙනම් ජලය බොන්නයි කන්නයි නාන්නයි විතරක් නෙවෙයි. අලුතෙන් විවාහපත් වෙන යුවළා අතපැන් වක් කරලා විවාහ කරනවා. අතපැන් වක් කරලා විවාහ කරනවා. ඒ දෙන්නා ගෙදරින් එළියට යනකොට අම්මා වතුර කලයක් අරන් එනවා පිරුණු කලයක්. වතුර වීදුරකට පිච්චමලක් එහෙම දාලා ටිකක් බොන්න දෙනවා. එහෙනම් වතුර කියන්නේ අපේ රටේ සංස්කෘතිය. අපේ හදවත වගේ තියා. අපේ දැන් තියෙනවා කතරගම පෙරහැර. දලදා මාලිගාවේ පෙරහැර. පෙරහැර අවසන් කරන්නේ දඹේ දිය කපල. නිලමෙලා ගිහින් දිය කපල. වැරදිලාවත් මේවා විත්කොත් මැනිගඟ සූවස් කොම්පැනි ගන්න ඉඳ තියෙනවා. මහගලගඟ විත්තේ කොම්පැනි ගන්න ඉඳ තියෙනවා. එතකොට දිය වැඩේ නිලමෙට කොම්පැනිට දානම් බැලලා දිය කපා ගන්න පුළුවන්. එහෙම වෙනවා. අන්න ඒවා දැන් මේ ඉඳන් දැකලා මේ නැති කරන්න යන්නේ වටිනා සම්පතක් කියලා දැකලා කවුරුත් මේක අවබෝධයට ගන්න. එහෙනම් මේ හම්බන්තොට කියන්නේ ඉතිහාසයක් තියෙනවා වගේ වර්තමාන බුද්ධිය තියෙනවානේ. දැන් මේ වතුර විකිණීමට අස්සම් කරපු උන් ටිකක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. අපේ සුසන් සෞරත් පෙන්නවා කැබිනට් පේපර් මාධ්‍යෙන් පෙන්නනවා තමයි. දැන් මේවට අස්සම් කරපු උන් එහෙ ඉන්නේ. රාජපක්ෂලා ප්‍රේමදාසලා ඔක්කොම වග කියන්න ඕනේ මේවට. අන්නේ යාළුවගේ ස්පීකර්ට ඇවිල්ලා අද අපි ජාතික ජනබල වේගය හැටියට සමස්ත ලංකා බොහොමජන සම්මේලන හැටියට කියනවා අද ඔබ වටා හිටපු දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව හම්බන්තොට වගේම රටේ අපිත් එක්ක එකතු කරලා ඉවරයි ඔබලගේ පාට ක්‍රියාත්මක වෙන්න කියන්නේ. අනිවාර්යයෙන්ම මේ ජලයේ කෞකලීකරණය පරත පරත්තවනවා 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 මායි. පණ්ඩිකා පරත්තවලා බෑ. ජනතාවට අවබෝධයක් දීලා ජනතාව දැනුවත් කරලා බලක් ගන්නෝනේ නැත්තම් මුන් කියනවා මේ වතුර කල්පනාකරණය කරන්නේ කිරීම හොඳ එකක් නැත්තම් මේක හරියට තෝරලා බේරලා දුන්නේ නැතුනොත් මේ අපි හොඳ දෙයක බාද
මෙයාලට ඕනේ සල්ලි. මේ ධනේශ්වර කණේට ඕනේ සල්ලි. මිනිස්කම ඕනේ නැහැ. සංස්කෘතිය ඕනේ නැහැ. සදාචාරය ඕනේ නැහැ. මුන්ට ඔක්කොම මේක සල්ලි හැටි. මුදල් හැටියට බේ. අම්මා අක්කා විකුණලා හරි කමන්නේ සල්ලි. සල්ලි සල්ලි. මහ පොළොව විකුණලා. දහ පොළොව විකුණලා. වතුර විකුණලා. අපේ දරුවෝ විකුණලා හරි කමන්නේ සල්ලි. මේ සමාජ ක්‍රමයෙන්ම වැරදි. ඒක තමයි දැන් ඔය ආරකලේ විසින් පෙන්වන්නේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා. මේ ක්‍රමය වෙනස් කරා. මිනිස්කම මූලික කරගත්ත, මනුස්සකම මූලික කරගත්ත සමාජයක් නිර්මාණය කරගන්න කියලා කියන්නේ. එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. එදා දින තේරුම් තේරුම් කරගන්න. මම 2004 ඉඳන් 2010 වෙනකම් පාර්ලිමේන්තුවේ හිටියා. മന്ത്രി කෙනෙක් හැටියට. මම මේ කතාව කියෙන්නට සමහරව අහලත් දැන් පිටින් පිට තැනින් තැන කියලා තියෙනවා. මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට කතානායක හිටියේ බීජේ මුල්ල කුපණ්ඩා අපේ දිස්ත්‍රික් එකේ. නියගිය පහුගේ කොරෝනා දවස. මට දවසක් එතුම හම්බෙන්න ඕනාවක් ඇවිල්ලා මම ටෙලිෆෝන් එකෙන් කතා කරලා පාර්ලිමේන්තුවේ ඉඳන් කතානායකතුමා මම අහවලා මට පොඩ්ඩක් හම්බෙන්න අවශ්‍යයි ඉන්නවද පුළුවන්ද කියලා ඇහුවා. වරින් වරින් ගමේක හම්බෙන්න බැරි කමක් නැහැ කිව්වා. එයා එහෙම තමයි කතා කරා. ඊට පස්සේ මම එතුම හම්බෙන්න කතානායක කාර්යාලයට ගියා. ඒ යනකොට දොරලගෙන යනකොට කිව්වා ආ මයියංගෙන එක වරි වරි කියලා මට කතා කරා. මං එයාට එහෙම කතා කරන්නේ නැහැ. මං කතානායකතුමා කියලා කතා කරා. වාඩි වෙන්න ඉස්සලා යාමයි නහනවා. උඹට වැවපේන්නේ කොහොමද? මම මේ ගියේ වෙන ප්‍රශ්නයක් කතා කරන්න. මෙයා වාඩි වෙන්න ඉස්සලා මයින් අහනවා වැවපේන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මං තේරුම් ගත්තා මේ මොකක් හරි උඩ වැටියක් මේ මගෙන් අහන්නේ වෙන බලලා මං ඔබට උත්තර දෙන්නේ නැහැ කියලා මං හිතේ තියාගෙන මං කිව්වා මම ආවේ වෙන එකක් කතා කරන්න කතානායකතුමා වෙන ප්‍රශ්නයක් අහනවා වැවේ ප්‍රශ්නේ පස්සේ හඳ ගමු මගේ ප්‍රශ්නේ කතා කරමු කියලා නෑ නෑ ඒක කතා කරුම් මං වෙලා තියෙනවානේ උඹ කියපන් උඹට වැවපේ නැහැ මට එයාගේ ප්‍රශ්නේ පිටපණින් දෙන්නේ නැති හැටක් මම ඊට පස්සේ හිතුවා මම ඔබට උත්තර දෙන්නේ නැහැ එයාගේ මහානවා කියලා මං කිව්වා හරි මගේ එක මං කියන්නම් ඔබතුමාට පේන හැටි කියලා මමනේ ඔබට ඉස්සෙල්ලා කිව්ව උඹ කියපන් ඉතින් ඔබ දෙසරයක් උත්තරයක් කරකොට ඉතින් මේකේ මම හරි බේර ගන්නත් ඕන නිසා මම උත්තර දෙන්න තියෙනවා මං බීජමුළු කුබණ්ඩාරට කිව්වා වැවක් ගැන කියනවා නම් මගේ හිතේ ඇතිච්ච වැව මගේ ගමේ වැව සොරබොර වැව ඒ වැවට දැන් අවුරුදු 2200ක් වයසයි කොහොම පාරන වැව ඔය වැව බලන්න ගොඩාක් කට්ටිය රටේ අය එනවා ඔය වැව කන්දට ගියාම මට වැව පේනවා මට පේන්නේ වැව කන්ද විතරක් නෙවෙයි වැව කන්ද උඩ තියෙන පණම් පැති ගස් පණම් පැති ගස් කියලා කියන්නේ පඳුරු ගැලු ගස් ඉතිහාසය මේ සුබය කන්ද රැකේවා වැයක් වැව ගැබ්බර වේවා කෙත්පත් සරුසෙන් සංසාර වේවා කියලා පඳුරු ගැලු ගස් කියනවා පණම් පැති ගස් කියනවා මඩ සරෝවක් තියෙනවා ගල් සරෝවක් තියෙනවා අර පැත්තේ වැව තාවුල්ල තියෙනවා එහා පැත්තේ ඉහත් වැව තියෙනවා ඉහත් වැවේ කුරු වැව තියෙනවා පොටා වැව තියෙනවා ඔය වගේ ඒවා කී කියා ගියා එතකොට දැන් යා hina වෙවි යහත් හිංකම වැවේ අංග ටික තියෙනවා එතකොට මම ඔක්කොම කියලා යන්න ඇහුවා ඇතිද කියලා හරි හරි ඔබ කිව්වා හරි මම ආද ඔබතුමාට පේන හැටි දැන් කියන්නකෝ උඹට පේන හැටි තමයි මටත් පේන්නේ ඊට පස්සේ මං ඇහුවා එහෙනම් ඔබතුමාටයි මටයි පේන්නේ නැති පේන විදිහට පේන්නේ නැති එකෙක් ඉන්නවද කියලා එතකොට එතුමා කිව්වා අපේ ලොක්කට ඔබ පේන්නේ නැහැ ලොක්ක කවුද ගන්නවද ඒ කාලේ මේ දැන් ඉන්න ලොක්කා රණිය තායි මම ලොක්කට පේන්නේ කොහොමද කියලා ලොක්කා ඔබ වගේ වැගම්ද උඩට ගියොත් මිනිහට හිතනවලු ඉයත් ඇවි කැලෑව බහුජාතික සමානමට දුන්නොත් කීයක් ගන්න පුළුවන් වතුර ඝන මීටර ගන්න කුට්ටි කර කීයකට විකුණ ගන්න පුළුවන් මේ කුණු ටික ගොඩ බලා නම් කීයක් පැක්කේ දාන්න පුළුවන් ඌට මේකේ මේ විදිහට තමයි මම මං ඇහුවා ඇයි එහෙම මේ කියලා එහෙම තමයි මම ඌට දෙන්නේ කිව්වා මම නෙවෙයි ඔය කතාව කිව්වේ බීජ මුල කුපණ්ඩාර කිව්වා වගේ දැන් මුන්ට අපේ වතුර ටික මේන්නේ අපි අර කතා කරපු විදිහට මේක පණ යනකොට කොන වතුරයි මගුලට මරණයට ආගම දහමට වැදිච්ච වතුරක් ඇහෙන්නේ නෙවෙයි උන්ට මේකේ ලුණු ගම්බියේ ජලාශ කීයට විකුණ ගන්න පුළුවන් වර වේගකට කීයට විකුණ ගන්න පුළුවන් මේ වැව් පහක් තියෙනවානේ තිස්ස වැව වීර වෙනව පන්නේගම් වැව ජෝත වැව තිබර වැව ඔවා කීයකට දෙන්න පුළුවන්ද කියලා ඔබ කන බොන හැටි මුන්ට ගන්න නැහැ ඔබ තමයි ප්‍රශ්න ඉතින් මේ රටේ ජනතාවට හැටි අපි කියනවා
මුන්ට මේ ජලයේ වටිනාකමක් නැති නිසා ඉතිහාසයේ නම් වතුර විකුණන්න උත්සාහ කළා. මේ තියෙන රට විකුණන්න ගහපු පොත. මේ පොත සමහරු දන්නවා නම කිව්වම මේක ඉතින් අපි හොඳ කවරයක් කාලා තියන් ඉන්නවා. කවද හරි අවශ්‍ය වුණොත් දෙන්නම්. ඈතට නම පේන්නේ නැතුව ඇති යරිපුරු ශ්‍රී ලංකා. රජේ ශ්‍රී ලංකා. මේක තමයි චන්ද්‍රිකා ජනාධිපති කියලා ඉන්න වෙලාවේ රනිල් අගමැති වෙලා මේ රටේ ලොකු ණයක් ජපානයෙන් ගන්න ඩොලර් බිලියන 4.5කට මේ රටේ වතුර විකිණීම මේ පණත දෙන්නේ කොහොමද? කවදද මේක සම්මත කරලා දෙන්නේ? අධ්‍යාපනය විකුණන්නේ කොහොමද? කැලෑටික විකුණන්නේ කොහොමද? සෞඛ්‍ය විකුණන්නේ කොහොමද කියලා මේ ඔක්කොම පොතේ අන්තර්ගත කරලා දිරවක් වහන්න දාන. මේක ලොකු පොතක් සිංහලෙන් ඉංග්‍රීසි දෙවන භාෂා තුනින් ගැහුවා. මේ වගේ දිනවක වහන දාලා වතුර විකුණන්නේ හැදුවා. ඒකට ගෙනාපු පණත තමයි මේ තියෙන මේ කාලේ ජල කරුණාකර නැමැතියට සරත් අම්මුගම මෙහෙමත් මේ කාරගෙන ආවා. මේ පණත පාර්ලිමේන්තුවට ගිහින් මේ වතුර විකුණා. එතකොට තමයි මම අර මුලින් කියපු විච්ඡේ සමාගමයි තේන්සෝර සමාගමයි ලංකාවට ඇවිල්ලා මූලික මේ හම්බන්තොට ඔය හැම දිස්ත්‍රික්කෙම ගිහිල්ලා වතුර සම්පත් ගැන හොයා බලලා ලංකාවේ වතුර ටික ගන්න කැමැත්ත ප්‍රකාශ කරයි කොම්බේ. මේ පණත ගන්න අන්නේ වෙලාවේ අපේ එතකොට අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපේ ගොවි සංගම් එකතු වෙලා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් තරන් ගියා. මෙන්න මේක පරද්දා. මේ වතුර විකිණීමේ පරද්ද අතුරු සියල්ල පරද්දා. ලෝකේ බොහෝම මේ පරිස්සම් කරගෙන ඉන්න දේවල් වලට දිනයක් නියම කරලා තියෙනවා. ලෝක දිනයක්. ලෝක ජල දිනය කියලා කියන්නේ මාර්තු 22. මාර්තු 22 අපි 2000 තීන්දුව කරා මේ පරද එන්න ඔන්න මෙන්න කියලා තීන්දුව කරා. මේ පොඩි මිනිහ කවන්න දැන් ලංකාවේ ගොවි ජනතාව එක්කව කරා මේකට දැවැන්ත විරෝධතාවයක් ගෙනල්ලා මේ පනත පරත්තු කරලා තීන්දුව කරා. ලෝක ජල දිනේ ලංකාවේ ප්‍රධාන වැව් ගහකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කැඳේවා. මෙතන ගිය ඇති මතක ඇති අපේ ජයසිරි සහෝදරලා සුනිල් සහෝදරලා කියන්නේ ඔව් 30 වැවට ගෙනිච්චා. මෙහෙ අපි මයංගනේ සොරබර වැවට ගියා. සුසංග සහෝදරලා නුවර වැවට ගියා. අනුරාධපුරේ පොළොන්නරුව කට්ටිය පරාක්‍රම සමුත්‍රයට ගියා. දහස් ගාණක් ලක්ෂ ගණන් සෙනරගෙන ඇල්ලා ප්‍රතිඥාවක් අපි දුන්නා. වැවේ අත වතුරේ අත තියන්න කිව්වා කියලා දුරුන්න කිව්වා. අපි ජීවත් වෙලා ඉන්න කාල එක වතුර බිඳක් බහුජාතික සමානම් වලට මේ ලංකා පොළවේ විකුණන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මෙන්න මේ පොඩි කෙනෙක් කියපුවා. එතන අපි රණින්කට රාජපක්ෂලාට ගැටුම් බලක් දැනගෙන ඉන්නා. මෙච්චර බලයක් ඇති කාලේ තොපේ පරක් ආපස්සට හැරෙවුවා නම් අද අපි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්ක ඉන්නේ. අනිවාර්යයෙන්ම මේ පරක් පරක්තර 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 වුණා. පරක්තර මේක උන්ගේ පුදලයක් නෙවෙයි. අපිට මැරෙන්න අයිතියක් නෑ අපේ දරුවන්ට කියන දේවල් නැති කරලා. අපේ ඉතිහාසෙ මිනිස්සු මේවා ආරක්ෂා කරලා දුන්නා. ඔබත් මමත් කවදා හරි මැරෙන්න. හැබැයි මේවා නැති කරලා නම් මැරෙන්න හිතන්න එපා. මේවා දරුවන්ට රැකලා දෙන්න ඕනේ. මේවා දරුවන්ට අයිති දේවල්. අනාගතේ සදා සිවන්න දහකට අයිති දේවල්. මේවා මෙහෙම විකුරන්න මුන්ට අයිතියක් නැහැ. අන්න එහෙම කියනකොට තමයි මේවා බලද්දලා කියනකොට දැන් අලුත් කණ්ඩායමක් ආවනේ මේ රට හදන්න ගොඩ ගන්න. අපිට ඒ කාලේ නම් නිකන් තේරෙන්න බැරි නෝ ওই මිනිස්සුත් ඔක විකුණනවා කොට සමහරු පිළිගත්තේ නැහැ. මට අම්මා කෙනෙක් කිව්වා මම කිව්වා ඒ අම්මට අම්මා ඔය රාජපක්ෂරුට දෙන්න එපා කෝටට එහෙම දෙන්නත් එපා දුන්නොත් නම් විනාශයි. මේ දන්නවනේ වෙන වැඩේ. ඊට පස්සේ අම්මා කිව්වා මේ උදාවුවේ කටට නම් හොදක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු එහෙම කරන්නේ නැහැ කිව්වා. උඹ දැක්කේ නැද්ද ඇහුවා ගුවන් වැලි තැනේ ගාව දියුරුවා. මයින්ද මහත්තයා පොරොවට වැඳලා උමයි පුතුන් නම් දැක්කේ නැද්ද කියලා කිව්වා. පොඩි දරුවෝ දැක්ක දැක්ක තන වඩා ගන්නවා කිව්වා. දැන් එතුමාට කියන්නේ ජාතිය අප්පච්චි කිව්වා. උඹට මතක නැද්ද කියලා ඇහුවා නාම යෝජනා පත්‍රයේ අත අත්කම් කරේ වක්කඩේ අත හොදලා. උඹට මතක නැද්ද කියලා ඇහුවා. ඔය කුරාන් කාටකේ ගොවියගේ පාට තියෙන්නේ කිව්වා කරේ. ඉතින් උඹ තේරුම් ගනි කිව්වා ඒ උත්තරේ වොහොම කරන්නේ නැහැ කිව්වා. ආන්නේ වක්කඩේ අත හොද පිටා මේ මෑතක අස්සන් කරපු යලේ විකිණීමේ පාන. ගුවන් වැලි තැනකාව දිවුරලා මේ අස්සන් කරපු ඔන්න කැබිනට් පත්‍රිකාවේ ඒ පළවෙනි මේ වර්තමානිය මේක ඇත්තට දුර දිග දිහක් නෙවෙයි. මේ දිනේ ඇවිල්ලා 2030 ජූලි 21 වතුර විකිණීමේ අලුත් පනත හදන්න දාපු පළවෙනි කැබිනට් පත්‍රිකා මේ තියෙන්නේ. මේකෙ මෙන්න අත්දැන ගහපු එක. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන
Mega pradhaniya mahacharya CM Mattuma Bandara parisara vedi sabhapati. Eyata lakshayakata wada padiyan denna deela amaathyanta karyala dala wahana deela duragathara pahasukam deela dan wathura wikininne panatha me lawakura niyediyai. Niyediyai. Onna pat kara. Hari. Menna ilage man me kīpaya kena. Mege adupadu hadala tawa panatha iddiriyata geniyanna ilagada damma ekaabaddya amaathya mandala satana Sri Lankawa thula podu diyabetma kalamana karana praveshaya kriyaatmak kirima udesa wu panatha sakas kirima kela onna tawa ekak damma eka damme kawuda dannawa thun denek assan kara ekaabaddya hinda panatha me cabinet paper ekata thun dena me tiyenne mahinda rajapaksha agramaathya mege 2020 october masa 12 ඊළඟ වාසුදේව නානායක්කා ජල සම්පාදන අමාත්‍ය ඊළඟ චමල් රාජපක්ෂ අයියයි මල්ලි දෙන්න දෙපැත්තේ අතනවා වාරි මාර්ග අමාත්‍ය මේ අයියලා මල්ලිලා වාසුලා අස්සන් කරපේ ජලයේ කිීමේ පාන මේ තියෙන්නේ අපේ සුසන්ත සෞන්දර්ය මේක විස්තර කරා ඒකට පළවෙනිම කෙටුම් පතක් හදලා පළවෙනි කෙටුම් පත සංශෝධන කරගන්න කියලා අමාත්‍ය මණ්ඩලයට දාපු සෞන්දර්යයෙන් ගැන කියපු නිසා මම වැඩි විස්තර කියන්නේ නැහැ. මෙන්න තියෙනවා ඒකට පස්සේ දාපු එක ජාතික ජල සම්පත් ප්‍රඥාප්තිය ප්‍රතිපස්තිය. කියලා මේක දැම්මේ කවදාද? මේක දැම්මේ මේක ඇවිල්ලා ජූලිනේ. ඔමේකාව මේක දාලා තියෙන්නේ මේ ජූලි පිටපහුවේ ජූලි වල දාලා. මේ දාලා තියෙන්නේ ජූලි 10. 2023 ජූලි 18 ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය මේ තියෙන දාල හදලා දැව හදලා තියෙනවා ඒවට දැන් එක එක අමතිරු මහින්ද අමරවීර දීපු මේ තියෙන මහින්ද අමරවීර වන සංරක්ෂණ මොකද්ද කෘෂිකර්ම අමතිවරයා හැටියට එයාගේ නිර්දේශ විකුණනවා මෙහෙම විකුණන පනත හදනවා මෙහෙම හදන්න දැන් උන්ට අපි එන්න කියලා පුළුවන් නම් මාධ්‍ය සාකච්ඡාවකට වරෙල්ලා දැන් උඹලා විකුණනවා නැත්ද කියලා රටට ඔප්පු කරන්න දැන් යා හරි මේ තියෙනවා ඊළඟට දාපු එක මේ තියෙන්නේ දැන් ඇවිල්ලා කැබිනට් ලේකම්වරයා විසින් හදපු පනත ඉදිරිපත් කරන දැන් තියෙන අමතිවරුන්ට අනුව මෙන්න මේ දැන් මේ තියෙන්නේ ජල කර්මණාකරණය සම්බන්ධයෙන් දැනට කටයුතු කරන ලබන වාරි මාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ වැලි අධිකාරිය සහ ජල සම්පත් මණ්ඩලය යන ආයතනයන් දී කාර්යභාරයන් සමාලෝචනය කර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි එම ආයතන ප්‍රතිවිරුද්ධ කරමි ප්‍රතිවිරුද්ධ කරනවා දැන් අලුත් වචනෙන්නේ ඕනේ ප්‍රතිවිරුද්ධ පෞද්ගලික පැත්තට ජල කර්මාකරණය සඳහා තනි ආයතනයක් හදනවා වාරි මාර්ග වෙනයි ජල සම්පාදන වෙනයි මහවැලි වෙනයි නෙවෙයි මේ පනතට අනුර ඔක්කොම එකතු වෙනවා එකතු වෙලා තනි ආයතනයක් ස්ථාපිත කරනවා ඊළඟට වෙන්න ලියනවා ඊළඟ අංකය විවදාව සහ අනෙකුත් වදාවන් සඳහා අත්‍යවශ්‍ය ජල ප්‍රමාණයන් පමණක් භාවිතා කරනු ලබන බව තහවුරු කර ගැනීමට හැකිවන පරිදි ඒ වදාවන්ට අදාළ ජල භාවිතයේ පිළිබඳ නිර්ණායකයන් හඳුන්වා දෙනවා. විවදාවට වතුර මෙච්චර. ඒක දෙන්නේ මෙහෙමයි. ඒකට නීතිරේ හයි කරන්නේ මෙහෙමයි. නිර්ණායක හඳුන්වලා දෙනකොට කොයි මහත්තුන්ට ඒක දෙනවා. ඊට පස්සේ මෙන්න අනිත් පැත්තේ තියෙන ඊළඟ කාර්යය වැදගත් එකක්. මොකක්ද? ජල වෙළඳපොළ සංකල්පයේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව අධ්‍යයනය කර ජල වෙළඳපොළක් සකස් කරනු ලැබේ. දැන් ඔය වෙළඳපොළේ වතුර තියෙනවා. ජල වෙළඳපොළ විකුණන හැටි කියලා තියෙනවා. මෙන්න මේ විදිහට වතුර විකිණීමේ පනත් ලහි ලහි සකස් වෙනවා. දැන් මේවා හැදෙනවා. දැන් ගොවි ජනතාව සමස්ත ජනතාවේ ගොවියන් විතරක් නෙවෙයි ප්‍රශ්න. ගොවිය හදනවා තමයි හැම මිනිහම කන්නේ. අපි මේ මහ පොළොවේ වතුර බොන්නේ මේ ශරීරයේ මිරිකලා මිරිකලා වතුර ටික අයින් කරොත් මේ ශරීරයේ 75% විතර තියෙන වතුර දැන් අපි මිරිකලයි ගන්න හදා මෙන්න මේ විදියට මේ ජලයේ විකිණීමක් එනවා කියන එක මම ඉස්සලා මුලින් වචනයක් පාවිච්චි කරා ජාතියේ පණ නැසීමේ පණත කියලා දැන් තේරෙනවද මේ රටක් ජාතියක් වනසන අවසන් පණතක් මේනි මේ පණතක් පරද්දන්න ඕනේ නැහැ මේ මනත අපි වරක්වත් ඕනේ නැහැ මේකට පක්ෂක් ආදාරයි මේ වතුර නිල් පාට රතු පාට කොළ පාට නැහැ ඔය හැම පාට එකෙකටම බොන්න තියෙන්නේ අවර්ණ වූ වතුර ඒක වතුර විකුණන සටනකවත් මේ හම්බන්තට අනිත් පක්ෂවල ඉන්න කට්ටියට
මොකද මේක ජාතික ජනපද දෙකේ ජීවිතේ වැඩක් විතරක් නෙවෙයි ඒක හැමෝගෙම වැඩක් එන ආදරණීය මේ තාත්තේ සහෝදර සහෝදරි මෙන්න මේ මර ඔබුල අර සහෝදරයා කිව්වා වගේ මුන්ට යණයකා කරහත් විඳගෙන යනවා වගේ දැන් මුන්ට තේරෙනවා මේසනේ ඉදිරිය නම් බලයක් ගන්න වෙන්නේ නැහැ කියලා දැන් මුන් හිතන ඔක්කොම විනාශ කරලා මුන්ට දීලා යමු කියලා දැන් අපිට දෙන්න හදන්නේ ඔක්කොම නැති බංගස් දාන්න කරලා වගේ එත වහ වහ අවදි වෙන්න වහ වහ පන්නා දාන්න අන්න ඒ නිසා අපිට තියෙනවා විශාල කාර්යභාරයක් එඳා ඒ සඳහා සූදානම් මේ කතා ඔය ඡන්දකින් අහලා විතරක් ප්‍රමාණවත් නෑ මේ ජාතියේ නීච මේ ජාතියේ පාදක මේ ජාතියේ කූර පාලක පන්නන්න නම් ඔබත් කතා කරන්න ඔබත් ගමේදී මේ වැඩ කරන්න ඕනි ඔබත් ගමේදී මේ මෙලකින් හඩක් නගන්න ඕනි ඔබත් මිනිස්සු සංවිධානය කරන්න ඕනි මොකද මේ දුෂ්ට පාලකෝ මේ ජනතාව නැත්තම් අනිත් පැත්තට කණ පිට ගස්වන්නත් උන්ට බැරි තෝරන හිතලා ඒවත් උත්සාහ ගන්න මුන් නිකම්ම යන්නේ නැහැ ටිකක් උන්ට දොළ පිටේදී දෙන්න ඕන අර සමා විලක් උපන්න කොට අර කුකුල හැක දෙනවනේ ඒ වගේ පිළිගින් ගන්න එක තියෙනවා විල්ලක් මොදී බේර ගන්න ඕනේ විල්ලක් මොදී බේර ගන්න අපිට පේනවා නිකම් මුන් අයම් මෙහෙ කරන දේවල් බැලුවම ටිකක් ජනතාව බියට පත් කරලා දේවල් කරන්න හැම මේ අමුදේම ආරංචියාවල එක බෙලියත් සිද්ධි දැන් යුක්තිය මෙහෙම ලොකු ආරක්ෂාවක් තියෙනවා එනවා වටේ පිටේ ෂොට් එක දීලා නිකන් එන්න හදනවා කියන මෙලවර විදියට අපි රාජපක්ෂලාට කියන්න කැමති ප්‍රේමදාසලාට කියන්න කැමති සිරිසේනලාට කියන්න කැමති වික්‍රමසිංහලාට කියන්න කැමති උඹලා මොන උගුල හැදුවත් මුහුණ මොන උගුල අකවන්න ආවත් මේ රට උඹලට ආපහු වතාවක් කනත්තක් කරන්න මේ අවුරුද්ද ඇතුළේ අපි මෙතන යන එක කතා කරලා බලයක් දානවා ඒක දැන් නැත්තම් ඔබ දැන් මෙවට කට්ටි හිතයි වතුර නම් වික්කත් මොකද යන්න බයයි වගේ කියලා. එහෙම බෑ. මොකද මං කිව්වා මේ කවදා හරි මැරෙන මිනිස්සු. මේවා ඔක්කොම මේ පොළවේ කපන්න. ඒක තේරුම් ගන්න. දැන් මේ හැමෝටම ඉන්නවා අම්මා කෙනෙක්. ඔබ බිහි කරේ අම්මා කෙනෙක්. හැබැයි ඔබටයි මටයි ඉන්නේ කාම කෙනෙක් නෙවෙයි. අපට අම්මලා කීප දෙනෙක් කියනවා. මේ මහ පොළවත් අම්මා කෙනෙක් තමයි. ඒ ඉඳලා අපි ඒ අම්මට කියනවා මාතෘභූමිය කියලා. එයා අම්මා කෙනෙක් ඉඳලා මාතෘභූමිය. අපිට උගන්වපු තැන විදුහල දැනුම දුන්නා නුවණ දුන්නා ලෝකෙ පෙන්නුවා රස්සාවක් කරන්න තැනක් හැදුවා. ඉඳලා දැනුම දීපු තැනටත් අපි කියනවා පාසල් මෑණියෝ කියලා. එන අම්මලා කීප දෙනෙක් කියනවා. අම්මට කොච්චර ආදරේද? මහ පොළොවට ඒ වගේ ආදරේ. අම්මලා කීප දෙනෙක් පෙන්නපු සින්දුවක් තියෙනවා ලංකාව. අධිනීතිඥ ඩබ්ලිව් අබේසිංහ මහත්මයා ලිව්වා මෙහෙම ගීතයක්. ඒක නන්දාමාලනි විසින් ගායනා කළා. මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. අහස් තලෙන් පොළොව ගැබෙට වහින වැස්ස අම්මා. ඔන්න අලුත් අම්මලා දින්න. මේ මිහි මඩලේ ලෝකේ කොතරම් අඳුරු ගුහාවක තියෙනවා නම් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පතක් තියෙනවා නම් අම්මා හැටිට පිළිගන්න අම්මා අම්මා ඒ අම්මා මේ අහස් තලෙන් වැටෙන්නේ පොළොව ගැට වැටෙන වැස්ස අම්මා කියලා සලකන්න කියලා හිතුවා මේවා කිව්වේ විකුණන් ඉස්සෙල්ලා මේ පණක් දෙන්න ඉස්සෙල්ලා වෙන්නේ රටේ මිනිස්සු මේවා නන්දාමාලියක් කිව්වා අබේසිංහ මහත්තයා කිව්වා අපි විකුණන්න යනකොට ඇවිල්ලා කිව්වා ඒ ගීත තමයි මේ ටික තේරුම් ගන්න තියෙන්නේ නැති වෙන්නේ දැන් මේක ගැඹුරට තේරුම් ගන්න කියලා කියන්නේ දැන් මේ මාතෘභූමිය මේ මහ පොළොව අම්මණ ඒ අම්මගේ ඇඟේලු තුන ලේනහර තමයි ඔය සමනල කන්ද මුරුණේ සිට පැන නැංගා මහවැලි කැරණි කළු වලවේ යන දංගා බීබි අලිස්තරේ වැඩිවල මේ මාතෘභූමිය යන දංගා ඔබේ මහ පොළොවේ අම්මගේ ලේ නහර වෙන්නේ ඔබ බිහි කරන ඔබ බිහි කරේ අම්මා අම්මගේ ඇඟෙත් යනවා නහර ඒවල් ලේ කිරි කරලා කෝල තමයි ওই ගාන උස් කරේ ওই ගාන ඇහැදී අම්මට ආදරේ ඒවා කෝපු නිසා කෝපු නිසා අම්මා කිරි පෙව්වේ අවුරුදු 3යි 4යි 5යි 6යි 7යි හැබැයි මේ මහ පොළොවේ අම්මගේ කිරි වතුර මැරෙනකම් බලනවා මැරෙනකම් බලනවා උන්ට පුළුවන් ද විකුණන්න දෙන්න මං අහන්නේ මහවැලි
Unta vikunanna denna puluwanda man ahanne wala wenada? Unta vikunanna denna puluwanda man ahanne manikkada? Ehema vikunanna denna puluwanda mak na. Eda me rate sangvedi janathawa therum gannoni meka kochchera barapatala kaaranayak de kiyala. Meka deshapatu therumak neme. Me punchi rata indian sagare mudu wede mekata thibunu karadara ithihase ida. Meka mudu wede unata mekata thibunu karadara ganna Solia, Maga, Elala, Portugisia, Landesia, Inggrisia, kita terjadi masalah, diklaim masalah, remaja masalah. Mau opkom kere karatnya apa ini? Opkom kere karatnya, opkom kere karatnya. Antum ini kiri hina unye. Mau hina unye itu karena arup piteu, mung ape unye. Api hitam ini mung ape unye, nem mung arup piteu. Mie sutta doang ngadi ini negara. Oi sutta mereka dah lagi ya itu karena ape unye lesunye ne. Sutta mereka kayak kat kerennya. Mie mutu aja itu mereka ada itu karena mie ketika mahasambat ape rata samhar mie sutta mereka dah nih kerennya. Nanti unata adra aja wadi itu nih kerennya. Dia nama mahasambat apa nida hanya apa mereka di dia nama tamu kumarang dia ne. Ewala bela ada kalau ada kan. Dan loko yutte kiyan kathila thiyana loko yutte me wenakota dekai oy yutte deke me yata har pahar balanna kamata prashne kiyala loke balagathu ratawal loke balagathu sampath walata yudha weduna monada de yudha wedune tel walata gas nidhi walata tel gas nidhi dan ewa iwara wegena inne dan me elaba tiyenne 21 wala 22 wala 23 wala siyawas idiriyata tiyenne Idri ya loke wadi nama sampata muka Jale Jale Teri diwarai Wadur Wadi nama sampata Loke wadur wadur mana adan Indu Ganga be wadur wadur India wai Pakistan ya mana adatta India wai Pakistan ya mana adatta Yaro Ganga be wadur wadur Israelia Syria wai mana adatta Nigeria wa Sudan ya Nigeria ke waktu itu mana datta? Ini mereka hebat ya kan? Ini Ganga Ratawa deka pedinya, deka tuh nama pedinya. Apa itu mana kan? Hebat apa pun yang kita kan? Apa yang kita mau ini masalah karena tiga dua orang wate muda di lagi. Mereka tani nata. Deka itu betulan apa lagi? Kita tiba mahabeli kan? Kita mana kan? Hebat. Eka Ratawa kodi kita pikir ini hebat di. Ina loke ya kita kan waktu itu mana kan? Dewani, Palani loke yudha tel gas korita, makanya jangan tunggu loke yudha bohong seperti ini itu dia orang yang itu dia waktu itu. Ina dan meda mungkin hati cerita sudah dia bohong tanpa apa yang dia cara dari, eh, ada yang capek di bola. Satan kalau melas sudah kepala dia Ada yang gonggala dari bandara kurang apa pula hati di sate, kita sangat si hati di sate. Apa wajah pula semanggala hamudu, kuda pula hamudu, super dia lagi kaki itu kala. Sudah berdua, ya kau mungkin baru kan dia mau pi merungkan mati deh. Sudah hewan mereka kerja yang nyata mereka kerja kan begini lah. Kita bahas kerja yang kaya kata mereka. Kalau kita pihir pelan di sudo, mungkin kita kiri. Halu hamat ini untuk kita kendi kita tanah Dila punya bota tiga hewa, sama aru enggak lantai orang dia. Dila Thai court dana langkau dehua. Yang amti menikuwa, apa yang dia kerana dengan apa mau nenek ibu lagi mana ni? Apa prakda ni evanna? Apa panat evanna ibu laskar dal laskar dal apa doanya mau kerbau lagi? Sudah dia, dan kalau sudah hati sakit nak ini, ada yang dia nama baladar ibu nampak, warai ibu nampak, idang ibu nampak, nayab dani. Jawan lebay nang dibunuh apa? Orang teh bukti kan teh ini apa kerapa? Apa era baru itu daksa misu bikin apa? Waktu ini kini ini panas tak ini? Nafsu naik deh ini nih? Minta berada rasa tidak dia apa jenuh? Sudah tak mau dia nih? Tak mau kau nanti dah hasilnya begini nih? Adi raja bawa ini dia nih? Unggah apa cara ini nih? Eh sudah ini unggah panas sudah ini? Oh kau mau jangan nanti nih ya? Nih kita harus siapa nih? Mari mau. Kita boleh mencari kerana kita tiada.
pelan tikati, terula. Vesmun dargi, ina merah itu adanya tino nam kisi am kene, meugan nabu padang aud siya das dana hari itu adine karena meh berbipata kata terbeni ne, mewa adine kere, itu ini, deng mata gauru ini, unai kami ingin ma, me matur bumi dengi nyawasan adi. Awasan adi ini nyadi ini, panen monna minum adi, dan ketika orang adi lagi kuda dan melawan lagi, aneh tapi begian, ini me waktu lagi ini me panat evan dekat dia orang ni kelakian, dan muntah melawan dia ini, dan kata bangun korup dia ni nam kerja dia ini, dan muntah oleh balai waktu adi ni angkara muda itu kau yang orang tu, tahu kau mana mereka ini, itu rupanya pikul lah tabah untuk pahat kaya adi ni berbuat. Api yang kepala panjang berubah itu, kira balan apa? Jadi balan itu nanti ini orang kira, enak anak itu, itu di balan mandel itu guna apa? Kiri kau itu orang itu guna apa? Eh, mati waktu lalu itu guna apa? Di biar desi dah. Dan me waktu ini kini me panas terlalu bertahun untuk me kira kal, dan api kata apa kan? Prema dah sekat kata kan? Me hanya untuk saji. Ya kata. Dan me hanya untuk kata kata lagi tiga kira kian lebaran me kian ni mami. Dan baru dah kata kata kan? Demi kerjanya lah, dia dah. Itu mungkin kami je. Kata apa punya? Hey, ekawal ni boleh. Oh, kami kai. Demi rigen Sri Lanka ni, orang orang sahijit dia andu India dengan. India. Mereka tak kira orang orang sahijit India dengan. India. Ini demi kerja orang orang India dengan itu mereka pulang. Pulang tak? Ini dulu dah tu mereka India. Apa mereka lakukan orang ni pakai lagi India? Kalau nak lakukan. Esa beraru prasnya kini, mekianna anapan adyan sakasya ni kohmat dharma susar saudara nama kiuwa, dan mekar sakasya rana thani rajapaksa namkar kini ma jatya antara visesha kini, parisar visesha kini, kau dharma, merate desapal ni dharna ini nama dharma, Eric Solheim ini kira kini dharma, Eric Solheim, dan koi kini, ya langka kini, ya mukat kira ni langka. Ya Ranil Wickremesinghe, Ranil Rajapaksa, Janadi Pertiki, Paris Rupadis. Mereka kata, Dekha Kattu Mata Khadar Rupadis, Pipeta Kira Mataka Dekha. Aan Neka. Dekha Yara Hila Kira, Mereka Panata Khadabu Kira. Mereka Panata Khadabu Kira. Ika Ip Prasni. Dem Mereka Panata Heduo. Anivaren Mereka Dem, Denka Kotureta Pimila Gevanwani Munaada De. Gederita Tappe Gehen Vatureta Gevan. Jangan kebaturan itu kewan yang timun kebaturan. Jangan mudah lah kerana bisnesnya mah company yang datuk tiada kena muka. Vote vote dekat kewan apa? Gobi ada kewan atau kebaturan? Nee, gobi ada kewan. Enam lima mila tiga nanti, ekar berdiri melabur lebar nanti nanti ane kumur. Enam kumur itu kebaturan ni makanan ni paham. Saudara satu ini kerana hati laku yang ten saudara. Waktu ni dekuk meter ya kayak kerana. Nampak akhirnya hari kahwin hari ni allah percaya sesuatu hari ni allah khanne kita mikir lagi mana bilat tuan tuan. Demi ini evan virus mati tuan mahan. Demi ni rata ni virus ni bilah beri kiri ni bising. Mereka ni pada laksa dua hari ni light kepala. Bilah dia mana ni laksa dua hari ni light kepala. Demi telefon bilah dia mana ni. Waktu ni bilah light bilah dia mana ni beri gobi ada. Kau mesti kumur kat bilah bilah kah. Light ni tu jiwat tenda bulma. Light ni tu jiwat tenda bulma. Mandel eva tu nangka lide eva tu ramah bulma bulma. Hebei, waktu ni kita pasti lide eva tu dehmo bulma. Dah, khanne ni tu jiwat tenda dah. Enam eva para patola. Me panat eva muhatola tiada mehma. Mukat. Me panat sama tu nangka pasti obat hitu mati ring khanin dah kita dah. Khanin dah dinya. Obat. Adalah ayat ini hilang mudah jawa lidah kami masanga balapat reaktan itu. Hanya kata melingharan nampak lidaharan keluar ni panni license ni kat dia ni kita buat paman. License ni kat dia ni kita license mana riadu perbalapat reaktan nama aje ya kan anu dia apa tu jual dah nak dia balap license ni kat dia. Ya tengah awal tu dekem dekem itu alat terang tu ni lingkar ini balapat. Elok dah kau pergi.
ඒකිතේ මොන වතුරට ගානක් ගෙවන්න මිල ගෙවන්න. කුඹුරට විතරක් නෙවෙයි. ඔක්කොම එනවා. මේවා ඔබට කියන්නේ නිකන් අහසේ තියෙන ඒවා නෙවෙයි. මේවා ලෝකේ ගුණා. අපේ වගේ දුෂ්ට පාලකෝ හිටපු රටවල් වල මිනිසුන්ගේ ඇස් අන්ධ කරවලා මිනිසුන් නොම ගෙවලා වතුර රික්කා. එහෙම තිබුණොත් ඒක තරක් තමයි. අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් කියන ප්‍රධාන නගරයේ වතුර රික්කා. ප්‍රංශයේ සමානවට මම ඉස්සල්ලා සමානව නවත් සූවස් කියන සමානව. 1994 ජලයේ රික්කා. පණතක් හතර රික්කා. මාස 6 යනකොට වතුර වල බිල 100 600කින් වැඩි වුණා. මිනිස්සු පීඩාවෙන් පීඩාවටපත් වුණා. මිනිස්සු දැවැන්ත පෙළපාලියා. මේ කොම්පැනි වතුර නිදහස් කරගනින්න. මේක අපිට ගෙවන්න බෑ කියලා යන පටන් ගත්තා. යන පටන් ගත්තා. කොලොම්බියාවේ කොචබම්බාටුව වතුර රික්කා බොලිවියාවේ රික්කා. බොලිවියා කියන රටේ 1997 ජලයේ විදිමේ පණත ගෙනල්ලා සම්මත කරා. සම්මත කරලා ජලයේ රික්කා. බ්‍රිතාන්‍ය බීච්චර් කියන සමාගම ඇවිල්ලා ඒ රටේ සියලුම ගම්දා ඇලදොල මහ පොළොවේ භූගත කියන ජලයක් උන්ගේ අයිතියට ගත්තා. භූගත ජලයක් උන්ගේ අයිතියට ගත්තා. වහින ගස් එකතු කර ගන්නකොට වැහි වතුර වලට ගානක් නියම කරා. මිනිසුන්ට දරා ගන්න බැරි වුණා. ගොවිතැන්පත් කර ගන්න බැරි වුණා. මිනිසු දහස් ගණන් පණතට විරුද්ධව පාර්ක බැරිණා. පාර්ක බැහැලා දැවැන්ත පෙරපාලි යන්න පටන් ගත්තා. ආණ්ඩුව ආණ්ඩුන්ව වැඩි කියන්න කියලා මිනිස්සු මැරුවා. මිනිස්සු නැවතුනේ නැහැ. අන්තිමට දහස් ගණන් පෙරපාලි ගිහිල්ලා ගිහිල්ලා ලක්ෂ ගණන් මිනිස්සු බැහැලා අන්තිමේට බොලිවියානු රජයට තීන්දුවක් ගන්න වුණා. ජල පෞද්ගලික ක්‍රීමේ පණත අවලංගු කරා. මිනිස්සු බලගන්න කරලා අවලංගු කරලා බෑ. පාර්ලිමේන්තුවේ නීතියක් පනෝපල්ලා ජලයේ නැවත අපේ රටේ ඉක්මනට බෑ කියලා. ආන්නෙම පනෝලා තමයි කොචබම්බා නුවර නැත්තම් බොලිවියා කියන රටේ වතුර ආරක්ෂා කරගත්තේ ඒ රටේ මිනිස්සු. මං අහන්නේ ලංකාවේ ජනතාවගෙන් අපි බොලිවියා වගේ වෙන්න ඕනද? මේ පනත ආවට පස්සේද පාරට බහින්න? ආවට පස්සේද මොලේ කල්පනා කරන්න? නෑ ඒක වෙන්න දෙන්නේ නෑ. මං කිව්වා මේ 2006 පොත මේ 50 බොලිවියාට වෙච්ච වැඩේ 2006 වෙනවා. උනේ නැත්තේයි දන්නවද? මේ රටේ බොලිවියාවේ නොතිබෙන ජනතා ව්‍යාපාරයක් තිබ්බා ජනතා විමුක්ති පෙරමුණ කියලා. අන්න ඒ නිසා ඒක උනේ. ඒම පක්ෂයක් මේ රටේ නොතිබ්බනම් අපි බොලිවියාට වෙච්ච වැඩේ එක අන්ත දැකගෙන වැටිලා තව ගොඩාක් දේවල් මේ රටේ නැති කියලා. එතන තේරුම් ගන්න. අද මේ උගුරු ලේර හරගෙන නම් අපි අවිලා කියනවා. අපි ඉස්සර කියපේවා ගොඩක් කට්ටිය සමාව ඇහුනේ නැහැ. දැන් අපි හරි සන්තෝෂයෙන් ඉන්නේ මේ දවස්වල. ජනතාව දැන් සත්‍ය අවබෝධ කරන අපි කියන දේ ඇත්ත කියලා ගොඩක් අය පිළිගන්නේ නැවිලා තියෙනවා. අපි ඒ කාලේ කිව්වා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම හොරා කෑවොත් මෙහෙම වැටෙනවා රට බංකොලොත් වෙනවා කියලා. දැන් මෙච්චර තේරුම් ගන්න ඇවිල්ලා තියෙන්නේ එදා කියපු දේවල් මතක තිබුණේ නැත්නම් මුන් මේක කලින්ම කිව්වනේ කියලා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි තාමත් ආපු නැති ආදරණීය අම්මලාට තාත්තලාට සහෝදරයන්ට කියන්නේ එයා ඇත්තෙන් ඉන්නේ. ඔබ ආපු එක අපිට ශක්තියක්. ඔබ ආපු එක අපිට ගෞරවයක්. ඔබ ආපු එක මේ රටේ අනාගත ජීවිතයක් සපේනවා. අපිට පාරක් වැරදුනම අපි අහගෙන යනවා. වරදින එක ප්‍රශ්නයක් නෙවෙයි. මෙච්චර විපතක් වෙලා තියාම තේරුම් ගත්ත නැති කට්ටියක් ඉන්නවා නම් ඒතර ප්‍රශ්නයක් තියෙනවා. අනේ ප්‍රශ්නෙම ගාතරේ කරන්නේ. අපි දැන් දුරු කරනවා මේ රටේ ජනතාවට මේ විපත රටට වෙන්න දෙන්න එපා කියලා. මේ මරා දාන්න හදන්නේ විනාශ කරන්න හදන්නේ මේ රටේ ජීවය. මේ රටේ අයිතිය. මේ රටේ අනාගතය. දරුවන්ට කියන රටක් නැති කරන්න හදන. අපේ රටේ ඉතිහාසය. දේශපාලනය ආර්ථිකය සමාජය ඔක්කොම කියන්නේ එක වැකියකින්ම
තාම කීවර කෙතක දෙනවා කෙතක ඇහෙනවා අවුරුදු 200 2200 න් තාම මයියා කෙරෙන චුට කන්න දෙනවා රජාගේ ගෙදර නෑ දැන් ඒක වෙනවා දැන් ඉන්න රජාගේ ගෙදර මැදමුවනේ තියෙනවා අපි මරයි අපේ ජැටි ටික නෑ අපේ වනාන්තර ටික නෑ අන්තිමට අපේ වතුර මේමයි ඉතිහාසේ රජයි දැන් රජයි මේ රජාට ලංකාවට අමතරව වෙන රටවල් වලත් මාලිගා තියෙනවා. ඒකට කියන්නේ සල් වාර්ගයේ දැක්ම කියලා. ලස්සන නමුත් උඩට දාගෙන තියෙනවා. කරගට මතුවේ ජාත් වලින් දාපු කති. පන්න පන්න අපිට ගහන. අපේ කතිර අපට වල දැකූ හැටි සොයා ගැනීමට ඉතිහාසයේ කැණීම් කර බලන්න. කැණීම් කර. මොකද්ද උඹේ කියලා හොයලා බලන්න. ආනෙමයි ඉතිහාස වැව්වැලි රාජ්‍ය මේකට පෙරදිග ධාන්‍ය ආදාරය කිව්වා ආනෙවත් එක තමයි අර ඔක්කොම සංකල්පේ කියලා එකක් හැදුවේ එකක් හැදුවේ දැන් ඔබ වැවයි දාගබයි ගමයි බන්දරයි නෙමෙයි දැන් කැසිනෝ හරයි ගණිකා මඩමයි ඉස්කාගාරේ සූදු පොලයි සංකල්ප කතන හාමුදුරුවෝ මේ පහුගිය 10 වෙනිදා පාලනයේ තියෙන ප්‍රශ්නයක් අහනවා එතුමම ඒ උන්වහන්සේ මුගේ ආර්මෙන් අහනවා මං හදපු ආර්මේ කැසිනෝ බලපත්‍ර කීයක් දෙන්න හදනවද කියලා. රංජිත් කැබලාපටි කියනවා 10කට ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙනවා. ගාල් එක දුන්නා. නුවර එක සලකා බලනකොට දළදා මාලිගාවට එහයි දාන. කවද පිරිත් නූල් බෑගකට දී උෂෝට් එක. රුවන් වැලි සෑයගාව අස්තන්දර තමයි ඕවට අස්තර ගන්නේ. පිරිත් නූල් බඳගෙන යන්නේ. අපේ හාමුදුරනේ තරහව තරයි කන්න ඕනේ කියලා මේක කරන්න දුන්නේ. අපි හිතුවේ නැහැ මේ අන්න සිංගප්පූරුව වල තියෙන කැසිනෝ රට ඇතුළේ නෙවෙයි දූපතක වෙනම දාලා තියෙන කැසිනෝ ගහන්නේ මුට ගහන්න ඇතුලේ කොහෙවත් නැහැ අපේ ඔක්කොම ඇතුලේ මතකද ජේස් බගර් කියලා කැසිනෝ රජා ලෝකේ ලංකාවට ගෙනාවා රාජපක්ෂලා මේ මුන් මෙච්චර දෙයක් කරනකොට වතුරේ ගුණන්න බෑ කියලා දිහිතන්නේ පුළුවන් ආන්නේ ඉත ආපෝ මෙරට ඉයාලගේ දේශපාලනය විදිය වෙන්න බෑ ජනගහනෝනි ජනතාවාදී පාලනයකට පාර කැපෙන්නේ. එදා තේරුම් ගන්න. මෙරටේ ජලය හා පැතිච්ච රටක්. ලෝකයේ බහලා තියෙන ඉස්කෝලේදී ගන්න ශිෂ්ටාචාර කියලා જાතියක්. ශිෂ්ටාචාර. මෙසොපොතේමියා ශිෂ්ටාචාරය. අර දින මෙසොපොතේමියා. යුප්‍රටිස් ටයිප්ස් ගංගා දෙක ආශ්‍රිතව හැදිච්ච ශිෂ්ටාචාර. ශිෂ්ටාචාරයක් කියන්නේ ජනතාව ජීවන කලාවක් හදාගෙන ජීවත් වෙනවා නම් ඔකෝ ගුණාක් දේවල් කියනවා ආර්ථිකේ කලාව සංස්කෘතිය අධ්‍යාපනය ඔක්කොම ඇතුළත් කරලා හදා ගන්නවා ශිෂ්ටාචාරය මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ඒකට මුල්ුනේ මොකක්ද ගංගා දෙක යුප්‍රටිස් ටයිප්ස් ඉදුම්න ශිෂ්ටාචාරය ඉදුම්න ශිෂ්ටාචාරය මොකක් හේතුවෙන්ද හැදුනේ ගඟක් මූලික කරලා ඉන්දු ගංගාව මූලික කරලා ලංකාවට ශිෂ්ටාචාරයක් තියෙනවා අපිට තියෙන මොන ශිෂ්ටාචාරයක් අපට තියෙන වාරි ශිෂ්ටාචාරය අපට තියෙන වාරි ශිෂ්ටාචාරය අරගෙන වලට තියෙන ගඩක් වටේ ජීවත් වෙලා හදාගත්ත එකක්
හදා දූෂණය කරලා තියෙන්නේ. ඔක්කොම හොටු මුඩු නරක කැසිකිලි පවා අරිනවා වහි වහිදෙන ලාවට ගංගා. ගංගා ආක්‍රමණය කරලා ගම් වතුර එනෝ කියලා. අපි කිහිපාම ඇත්තට ගම් වතුර එනවද කියලා. බලන්නකොට ගංගක මිනිස්සු දීලා ගෙවල් ආදලා. ගංගේ ගෙවල්. ගංගා අපි ආක්‍රමණය කරාම ගංගේ වතුර ගම්කට ගමට එනවා. සුනාමි එනවා. වෙරළට ගහනවා. මිනිස්සු වැළඳිනේ. අපේ නිසි සිස්ටම් එකක් තිබෙන්නේ නැහැ. පාලනයක් තිබෙන්නේ නැහැ. අවුල් ජාලයක් හදලා තියෙනවා. අපිට උනත් කොයි ජනතාව එක බොහෝම කතාබහ කරලා ඒ මිනිස්සු ජීවිත රකින්න ඕනේ. පරිසරය රකින්න ඕනේ. ගොඩක් කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න. මේ කලමනාකරණය කියන වචනය මුන්ට අවබෝධතා කරන්න දෙන්න බෑ. මේකට ගැඹුරක් කියනවා. ඒකට ආනුව අපි තීන්දු තියන්න ගන්න ඕනකම තියෙනවා. එහෙනම් ලෝකේ ගත්තම අපි විශිෂ්ට රටක් ඔන්න විතර ජලය සම්බන්ධයෙන් ගත්තම අපි ජලය සම්පේක්ෂ හදාගත්ත ශිෂ්ටාචාරයක් තියෙනවා. මේක විකුණනවා කියන්නේ ශිෂ්ටාචාරයක් විකුණනවා කියන එක. අපේ ඉතිහාසයක් අලෙවි කරනවා කියන එක. මුන්ට මේ වගේ දිගක් පල්ලක් නෑ ආදරණීය අපේ තාත්තේ සහෝදර සහෝදරය. ඒ ඔබට තියෙන්න ඕනේ කියලා මම කියන්නේ. මහ භාණ්ඩාගාරේ හිඳුනා. පතුලට හිඳුනා. මහ භාණ්ඩාගාරේ හිඳුනේ නිකන් නෙවෙයි හොරකම් කරා. ඒ හොරා අල්ලනවා කියලා අපු කට්ටේ හොරාට රටේ මහබුකෝ බාර දුන්නා. මහ බැංකුව හිඳුනා. මහ බැංකුව හිඳුනට අපේ රටේ දවසින් දවස පෝෂණය වෙන බැංකුවක් තියෙනවා ඒක හිතෙන්නේ. ඒක තමයි වටිනා බැංකුව. ඒක තමයි ජල බැංකුව. සුක්කානම රටේ සුක්කානම දුන්නේ නැහැ. හැබැයි ඔය එක වෙලාවක අපිට මේ
Kalau ada hari ini ngeluarin, malah tak ada
Ma
Kita akan makan yang mewah, kita akan makan yang 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 kita akan mak
පක්ෂපාති වාර්තාකරණය